ආයුෂ බොහෝ වේවා දත් ඔබට සුබම සුබ දවසක් විශ්ම ලෝකෙන්. නිකමට හිතන්න රාත්‍රියේ ඔබ ඔබේ කාමරයේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්නවා කියලා. හදිසියේම හරි දීප්තිමත් ආලෝක ලපයක් අහසේ පේන්න ගන්නවා. මේ ආලෝකය විහිදෙවෙන තාරකාව පොයි දවසක දකින්න ලැබෙන පූර්ණ චන්ද්‍රයාගේ එළිය තරම්ම දීප්තිමත්. සමහර විට ඊටත් වැඩිය දීප්තිමත් වෙන්න පුළුවන්. මේක සමහර විට දවල් කාලෙදී වුණත් අපිට පේන්න පුළුවන්. ඔබට මේක පේන්න ගද්දිත් සමහර විටක ලෝකෙම ලොකු ගැටලුවකට මැදි වෙලා තියෙන්න පුළුවන්. මොකද මේ වෙද්දිත් අපි මේ අපේක්ෂා නොකළ තරුව මරණීය මට්ටමින් ගැමා සහ එක්ස් කිරණ පෘථිවිය දෙසට විහිදුවමින් තියෙන්න පුළුවන් නිසා. මේ කිරණවලින් පෘථිවියේ ඕසෝන් ස්තරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා සූර්යාගෙනෙන අතිශය හානිදායක විකිරණවලට අපිව සම්පූර්ණයෙන් නිරාවරණය වෙන්නට පුළුවන්. ඒත් අපිට මේ නිසා මුහුණ දෙන්න වෙන භයානකම දේ ඒක නෙවෙයි. මේ ආලෝකය ඇතුළු වෙලා තියෙන ප්‍රභවයෙන් තත්පරයට කිලෝමීටර් 10000 ඉඳලා 40000ක තරම් වේගයකින් පෘථිවිය දෙසට විවිධ අංශ සහ පදාර්ථ ඇදිලා එන්න පටන් ගන්නවා. මේක හරියට ගිනි වලින් හැදුණු මහ සුනාමියක් වගේ. මේක හිතා ගන්නවත් බැරි තරම් ප්‍රබල සංසිද්ධියක්. ඒ සංසිද්ධියෙන් පෘථිවිය එක මොහොතකින් පිච්චිලා අළු වෙලා යන්න පුළුවන්. ඔව්, අපි මේ කතා කළේ තාක්ෂණික වශයෙන් ගත්තොත්, විද්‍යාත්මකව ගත්තොත් විද්‍යාත්මක වචන තමයි සුපර්නෝවා එකක් ගැන. ඇත්තටම මේ වගේ සුපර්නෝවා එකක් අපේ සෞර ග්‍රහ මණ්ඩලය අසල වුණොත් තත්වය මීටත් වඩා දරුණු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් ඇත්තටම වෙන්න කොයිතරම් ඉඩක් තියෙනවද? ඒ වගේම තමයි මිනිස් සංහතියට විශාල බලපෑමක් වෙන්න නම් කොච්චර ප්‍රබල සුපර්නෝවා එකක් අපිට කොයිතරම් ළඟින් සිද්ධ වෙන්න ඕනද? මේ සියලු කාරණා ගැනයි අපි කතා කරන්නේ. ඒ වගේම තමයි අපි ආසන්නයේ තියෙන මොන තාරකාවන් වලටද මේ වගේ තත්ත්වයක් ඇති කරන්න පුළුවන් කියන කාරණේත් අපි මේ වීඩියෝ එකේ අන්තිමට ඔබත් එක්ක කතා කරනවා. රඳෙන්න කියලා ආරාධනා කරන්නේ කවදත් ඔබට හුරු, අපිට සුපුරුදු ඔබේ ආදරණීය ලෙන්ගතුකමත් එක්ක මේ වීඩියෝවේ අවසන් තත්පරයේ තෙක් ඔබේ ආදරණීය විශ්ම ලෝකයාත් එක්ක. ශ්‍රී ලාංකිකයින්ගේ පොත් වසන්තය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර සැප්තැම්බර් 22 සිට ඔක්තෝබර් 1 දක්වා BMICHD උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය, මිල ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය, විශ්ම ලෝකය. මේ හැමදේම කතා කරන්න කලින් අපි එක සුභාරංචියක් අහලෙමු. ඒ තමයි අපේ ශිරපතේ ඇතුලේ මේ සුපර්නෝවාන් කියන දේ එච්චර සුලබ නැහැ. තාරක විද්‍යාඥයන් විසින් විශ්වයේ සිද්ධ වෙන සුපර්නෝවා පිපුරුම් සිය ගණන්, සමහර විට දහස් ගණන් වාර්ෂිකව නිරීක්ෂණය කරනවා. අපේ චක්‍රාවාටය වෙන ශිරපතේ සිද්ධ වෙන සුපර්නෝවා ප්‍රමාණය අධ්‍යයනය කරලා ඒක ඊටම සාමාන්‍ය ප්‍රමාණයක් කියලා උපකල්පනය කළොත් අපිට එන්න පුළුවන් මුල්ම නිගමනය වෙන්නේ විශ්වයේ කොයිතරම් චක්‍රාවාට තියෙනවද කියන කාරණේ. අපේ චක්‍රාවාටය ඇතුලේ අපිට යම් පමණකට හෝ ආසන්නව සුපර්නෝවාල් සිද්ධ වෙන්නේ ශතවර්ෂයකට 2-3ක් විතරයි. ඉතින් පෘථිවියට බලපෑම් වෙන විදිහට මේ වගේ සුපර්නෝවා එකක් එකට ආසන්නව සිද්ධ වෙන්න තියෙන්නේ කොයිතරම් අඩු ඉඩකින්ද කියන කාරණේ ඔබට හිතලා බලන්න පුළුවන්. ඒත් ඒ වගේ එකක් වෙන්නම බෑ කියන දෙයක් එකෙන් කියවෙන්නේ නැහැ. ඉතිහාසඥයන් කියන විදිහට මීට වසර බිලියන 4000 කලින් පෘථිවිය සම්භවය වෙමින් තිබෙද්දී ඒක සුපර්නෝවාවකින් බැටකාලා තියෙනවා. අපි අවකාශයේ ස්ථානගත වෙලා තියෙන ප්‍රදේශය හඳුන්වන්නේ ලෝකල් බබල් එක කියලා. ඒ තරම්ම තාරකාසා ග්‍රහ මණ්ඩල නැති ආලෝක වර්ෂ 10ක විතර විශාලත්වයක් තියෙන මේ ප්‍රදේශය. මීට අවුරුදු මිලියන 10ක එහෙම නැත්නම් 20කට කලින් ඉඳලා මේ ප්‍රදේශයේ සුපර්නෝවාවක් හින්දා අතු ගෑවිලා ගිහින් තියෙනවා කියන කාරණේ තමයි දැන්ට ඔප්පු වෙලා තියෙන්නේ. ඒ කාලෙදී පෘථිවිය සම්භවය වෙලා එමත් අපිත් හිටියානම් තත්වය කොහොම වෙන්න තිබ්බද කියන කාරණේ ඔබට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, මීට අවුරුදු මිලියන 2000 විතර කලින් සිද්ධ වුණු තවත් මේ වගේම ප්‍රබල පිපිරීමක් ගැනත් තොරතුරු විද්‍යාඥයන් මේ ළඟදී දැනගත්තා. මේකට සාක්ෂි හමු වෙලා තිබුණේ පැරණි පාෂාණවල එක කුඩා ස්තරයක යකඩ 60 සහ මැංගනීස් 53 කියන සමස්ථානික වැඩි වශයෙන් තිබිලා හමුවීමත් එක්ක. මේ විදිහට සිද්ධ වුණු සුපර්නෝවා වලින් පෘථිවියට විශාල හානියක් වෙලා නැති බව ඇත්ත. ඒත් ඒකෙන් කිසිම බලපෑමක් නොවුන කියන එක නම් අපිට කොතනකවත් කියන්න බෑ. සමහර විද්‍යාඥයන් කියන විදිහට ලෝම මැමත් සතුන් මීට වසර 13000කට කලින් පෘථිවියෙන් වඳ වෙලා ගිහින් තියෙන්නේ මෙන්න මේ සුපර්නෝවා එකක් නිසා පෘථිවියට කඩා වැටුණු ග්‍රාහක කොටස් කිහිපයකින් ඇතිවුණු තත්ත්වයක් හින්දා. මේ ඝට්ටනය වුණු තැන වැඩි වශයෙන් තිබෙන පොටෑසියම් 40 සමස්ථානික ඊට හොඳ සාක්ෂි සපයනවා. මේවා සුපර්නෝවා වලින් ඉවතට විහිදෙන සුන්බුන්වල බහුලව දකින්න පුළුවන්. මීට කලින්, ඒ කියන්නේ අවුරුදු 34000කට කලින් මියගිය මැමත් සතුන්ගේ අවශේෂවලත් විකිරණශීලී මූලද්‍රව්‍ය සහිත කුඩා ආවාට දැක ගන්න පුළුවන්. මේව හැදිලා තියෙන්නේ තත්පරයට කිලෝමීටර් 10000ක පමණ වේගයෙන් ගමන් කරන කුඩා අංශු නිසා කියලායි විද්‍යාඥයෝ නිගමනය කරන්නේ.
සුපර්නෝවාවලින් ඉවතට විහිදෙන අංශවල තියෙනෙත් මෙන්න මේ වේගයම වීම අතිවිශේෂත්වයක්. විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි අපි වර්තමානයේ හිතන විදිහට ඇත්තටම පෘථිවිය මත ජීවය ඇති වුණේ මීට අවුරුදු බිලියන 3.7කට කලින් නම් උනවම වශයෙන් සුපර්නෝවා තුනකවත් බලපෑමකට ලක් වෙලා තියෙනවා කියලයි හරියටම කියන්න පුළුවන්. මේ තුනත් ඇති වෙලා තියෙන්නේ අවසාන වසර මිලියන 20 ඇතුලේ. එනිසා අනිවාර්යයෙන්ම මේ ගණන තවත් වැඩි විය යුතුයි. කොහොම නමුත් මේවා හින්ද පෘථිවිය මත ජීවය සම්පූර්ණයෙන්ම නැති වෙලා නැහැ. එහෙනම් අපි මේ කියන තරම්ම සුපර්නෝවා එක විනාශකාරී නැද්ද කියලා කාරණේත් ඔබට හිතන්න පුළුවන්. ඇත්තට මේක රඳාපවතින්නේ ඒවා ඇති වෙන්නේ අපෙන් කොයිතරම් දුරකින්ද කියන සාධකය මත. මේවල ප්‍රබලතාවය ගැන හරියටම තේරුම් ගන්නම් සුපර්නෝවා එකක් සිද්ධ වෙද්දී ඇතිවන බල ගැනත් යම් අදහසක් ඔබට ගන්න වෙනවා. සරලම කිව්වොත් සුපර්නෝවා එකක් කියන්නේ තරුවක අවසානය. තරුවක් මේ තත්ත්වයට පත් වෙන නම් පාරවල් දෙක කියන්න ඕනේ. එහෙම තත්ත්වයකට පත් වෙන නම් යම් තරුවක් මූලික සුදුසුකම් සපුර ගන්නත් ඕමනයි. පළවෙනි කාරණේ කියන්නේ පළවෙනි පාර තමයි සුපර්නෝවා ඇති වෙන්න තරුවකට සුදුසුකම් කීපයක් තියෙන්න ඕන කියන කාරණේ. ඒක සුදු වාමනය වීම අත්‍යවශ්‍යයි. ඒ වගේම මේක බයිනරි සිස්ටම් එකක. ඒ කියන්නේ තරු දෙකක් සහිත පද්ධතියක තියෙන්නත් ඕනේ. මෙන්න මේ සුදු වාමන තරුව කෙමෙන් අනෙක් තරුවේ කොටස් තමන් වෙතට ඇදලා ගන්නවා. එක වෙලාවකදී ඒ තරුවේ පදාර්ථවල ස්කන්ධය එක්තරා සීමාකාරී අගයකට එළඹෙනවා. මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අපි පැහැදිලි කරගෙන නැහැ. ඒත් ඝනත්වයෙන් වැඩියෙන් තියෙන මේ සුදු වාමන තරුවේ හරය ඉතාම තද දියමන්ති වලින් සමන්විතයි කියලායි විද්‍යාඥයෝ අනුමාන කරන්නේ. ඒක වටේ තියෙන අනෙක් පරයන්ත කොටස්වල ස්කන්ධයෙන් ඒ මත බලයක් ඇති කරනවා. මේ හරය තියෙන ඉතාම දැඩි ඝනත්වයක්. එක සීනියටයක ප්‍රමාණයක කාර්කක තරම් බරක් තියෙනවා. ඉන්ද ගුරුත්වය ඉතාම වැඩි. තරුවේ පරයන්ත කොටස්වල බල ඇති වෙන්නේ පීඩනයක් හින්දා. සරලම ඉලෙක්ට්‍රෝන ඕනෑමට වඩා පැක් වෙලා ඉන්න කැමති නැහැ. මේ සුදු වාමන තරුවේ හරය මගින් අනෙක් තරුවෙන් දිගින් දිගටම පදාර්ථ ඇදලා ගැනීම නිසා ඒකෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බල තවත් වැඩි වෙනවා. මේ හින්දා ඉලෙක්ට්‍රෝන මතත් අතිවිශාල බලයක් ඇති වෙනවා. ප්‍රතිබල හැටියට න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව තමයි ඇති වෙන්නේ. ඊටම කෙටි කාලයක් ඇතුලේ වඩාත් ස්කන්ධයෙන් වැඩි මූලද්‍රව්‍ය ඇති වෙලා ඒ සියල්ල අති විශාල ශක්තියක් ඇති කරමින් පුපුරලා යනවා. මේ ශක්තිය කොයිතරම්ද කියනවා නම් ඒක ජූල් ඩෙසිලියන් කාලයක් විතර ඇති. ඩෙසිලියන් එකක් කියන්නේ .045 කගයක්. මේ විහිදීම සිද්ධ වෙන්නේ තත්පර කීපයක් ඇතුළේ වීමත් විශේෂත්වයක්. ඉතින් අපිට කියන්න තියෙන්නේ මෙන්න මේ කාලය ඇතුලේ මේ යෝධ තරුව තමන් සතුව තියෙන අංශු හැම එකක්ම වගේ අධිවේගයෙන් විශ්වය පුරා විහිදුවනවා කියලා. මේ ක්‍රියාවලියේදී ජනනය වෙන ආලෝකය අපේ හිරුගේ දීප්තිය වගේ 5 බිලියන ගුණයක් දීප්තිමත් වෙනවා. මේව සති කිහිපයක් තිස්සේ ක්‍රියාකාරීව තිබිලා පස්සේ ශක්තියෙන් ක්ෂීණ වෙලා විනාශ වෙලා යනවා. අනෙක් වර්ගය අනෙක් සුපර්නෝවා වර්ගය තමයි මීට සෑහෙන දුරකටම සමාන එකක්. හැබැයි මේකෙදි වෙනස වෙන්නේ මේකට සම්බන්ධ වෙන තරුව සුදු වාමනයක් නොවීම. මේ තාරකාව අවම වශයෙන් අපේ සූර්යයා වගේ 5 ගුණයක්වත් විශාල වෙන්න ඕනේ. මේ තාරකාවල අර කියපු ප්‍රෙෂර් එක වගේම න්‍යෂ්ටික විලයන් නිසා ඇති වෙන බලත් හරියට ක්‍රියාත්මක වෙලා පද්ධතිය තුලනේ වීමක් සිද්ධ වෙනවා. බැලන්ස් වෙලා යනවා. ඒක වෙන්නේ තරුව සතු ඉන්ධන ප්‍රමාණය අවසන් වීමත් එක්ක. මේ වෙලාවේදී තරුවට ඒ වටේ තියෙන පදාර්ථ ඉවතට විහිදුවලා තියාගන්න අවශ්‍ය වෙන බලය නැති වෙලා යනවා. මේඳ පදාර්ථ සියල්ලම හරය මතර කඩන් වැටිලා එක නියුට්‍රෝන තාරකාවක් හරි කළු කුහරයක් බවට හරි පත් වෙනවා. ඒ සුදු වාමන තාරකා වගේ සමහර තාරකා සුපර්නෝවා ඇති කරමින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. මේ විදි දෙකෙන් කෝකෙන් හරි විශ්වයට උදාහරණ ශක්තිය නම් අප්‍රමාණයි අතිවිශාලයි. ඉතින් ශක්තියකට තරුවක් සම්පූර්ණයෙන් විනාශ කරලා දාන්න පුළුවන් නම් මේ කියන ශක්තියට ග්‍රහලෝකයක් ගැන කවර කතාවද? අපේ සූර්යයා කිසිම විටක සුපර්නෝවා ඇති කරන්නේ නැහැ කියන කාරණේ මතක තියාගන්න මේ වෙලාවේදී ඔබට ප්‍රශ්නයක් ආවා නම්. එහෙනම් ඒ ගැන බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ එහෙම එකක් ඇති වෙන්න ඒක විශාලව නැති නිසා. හැබැයි මේ වගේ තත්ත්වයක් අපේ සූර්යයා තුළ ඇති වුණොත් පෘථිවිය එක ෂණයකින් වාෂ්ප වෙලා යන්න පුළුවන්. මේ වගේ තත්ත්වයකදී අපේ පෘථිවියට හිරු මතු පිට දැන් තියෙන උෂ්ණත්වය වගේ 15 ගුණයක විතර උෂ්ණත්වයකට මුහුණ දෙන්න වෙනවා. විශේෂම කාරණාව තමයි මේ සුපර්නෝවා වල විනාශකාරී බව දුරත් එක්ක අඩු වෙලා යාම. ඇත්තම සුපර්නෝවා මගින් ඇති කරන විශාලතම බලපෑම මේ අධි උෂ්ණත්ව අංශු කඩා වැදීම නෙවෙයි. 2011 දී කරපු අධ්‍යනයකින් හෙළි වෙලා තියෙන්නේ මේ වගේ සුපර්නෝවා එකක් හින්දා ඒකට කිලෝමීටර් බිලියන 15ක්. ඒ කියන්නේ අපේ අභ්‍යවකාශ එකක 100ක විතර දුරකින් තියෙන ග්‍රහලෝකයක් වුණත් තමන්ගේ පතෙන් ඉවතට විසිකිරීමේ හැකියාව මේවලට තියෙනවා කියලා. ඉතින් මීට වඩා දුරකින් වුණත් සිද්ධ වෙන සුපර්නෝවා එකකින් අපේ පතේ වෙනස් කරනවාට අමතරව සියලු ජීවීන්ගේ ඇස් අන්ධ කරනත් වායුගෝලයේ ඉවත යවන්නත් ඉඩ තියෙනවා. කොමාරී ඊට පස්සේ ඒවා වලින් නිකුත් වෙන විකිරණ වලින් ජීවීන්ට දැඩි හානි වෙන්න පුළුවන්. ප්‍රතිඵලය වෙන්නේ අපේ ශාක ප්‍රජාමිය ගිහින් අවසානයේ පෘථුවිය මල ග්‍රහලෝකයක් බවට පත්වීම. ඉතින් දැනට ලැබිලා තියෙන සාක්ෂි වල හැටියට මෙමත් සතුන් නැෂ්ට වෙන්න හේතු වුණු සුපර්නෝවා එක ඇති වෙලා තියෙන්නේ අපිට ආලෝක වර්ෂ 250ක් විතර ඈතින්. සාමාන්‍යයෙන් මේ වගේ දුරකින් සිද්ධ වෙන සුපර්නෝවා එකක් නිසා අපිට කිසිම හානියක් වෙන්න විදියක් නැහැ. ඇත්තටම මහකන ග්‍රාහකයක් පෘථුවියට කඩා වැදීම අවාසනාව නිසා සිද්ධ වුණු දෙයක්. මේ තරම් දුරකදී ජනනය වෙන විකිරණත් පෘථුවිය කරා එද්දී බල රහිත වෙනවා. මේ සිද්ධිය වෙන්නේ ආලෝක වර්ෂ 500කට එහානම් ඇත්තටම මෙහෙම එකක් වුණාද කියන එකවත් අපිට දැනෙන්නේ නැති තරම්. ඒවා අපිට වෙන්නේ, ඒවා අපිට පේන්නේ දීප්තිමත් තරුවක් රාත්‍රියේ හසේ තියනවා වගේ. දැන් කාගෙත් හිතට එහා ගියපු විශේෂ පැනයක් තියෙනවා. අපිට ආලෝක වර්ෂ 300කට මෙහායින් සුපර්නෝවා එකක් ඇති කරන්න පුළුවන් තාරකා තියෙනවා.
අපේ වාසනාවට දැනලෙද්දි ලැබිලා තියෙන සාක්ෂිය අනුව උත්තරය වෙන්නේ නැහැ කියන එක. මේ වගේ තත්ත්වයක් ඇති කරන්න පුළුවන් අපිට ආසන්නයෙන් තියෙන තාරකා දෙකකට විතරයි. ඒ බීටල් ජූස් සහ අන්ටාරෙස්. මේවත් අපිට වඩා ආලෝක වර්ෂ 400කට වඩා දුරින් පීරලා තියෙනවා. හැබැයි සුදු වාමන තාරකා ගැන නම් අපිට එහෙම කියන්න බෑ. ඒවා දීප්තිය නඩු නිසා වඩාත් ආසන්නව තිබුණත් අපිට පේන්නේ නැහැ. අපිට ආලෝක වර්ෂ 326ක් ආසන්නේ සුදු වාමන තාරකා 13000ක් විතර තියෙනවා කියලා දැන් වෙද්දි හොයාගෙන තියෙනවා. ඒත් මේ එකක්වත් මෑත කාලෙදී සුපර්නෝවා ඇති කරන තත්ත්වයක නැහැ කියලායි හොයාගෙන තියෙන්නේ. ඉතින් බීටල් ජූස් ගැන කතා කරද්දී මේ රතු යෝධයා ඉක්මනින්ම විනාශ වෙලා යාවි කියලායි විද්‍යාඥයෝ කියන්නේ. කොයිතරම් ඉක්මනින්ද කියනවා නම් මීළඟ දශක කීපය ඇතුලේ මේක සුපර්නෝවා තත්ත්වයක් ඇති කරන්නත් පුළුවන්. මේක තේරුම මේ සුපර්නෝවා තත්ත්වයක් ඇති කළොත් ඒක පෘථුවේ ඉඳන් අපිට බලන්න පුළුවන් වෙනවා කියන එකයි. බය වෙන්න එපා. ඒකෙන් කිසිම හානියක් පෘථුවේට වෙන්නේ නැහැ කියලායි විද්‍යාඥයෝ කියන්නේ.